එක්තරා ගමක පුංචිරාල කියලා වස්ස කම්මැලි මිනිස්සෙක් හිටියා. මේ පුංචිරාල දවසේ වැටි හරියක් කරේ නිදා ගන්න එකයි. කැලේට ගිහින් දර කපන් ඇවිත් විකුණන එක තමයි මේ පුංචිරාල රැකියාව විදියට කරගෙන ගියේ. ඒකත් ඉතින් හාමිනේගෙන් බැනුම් අහන්න වෙයි කියන බයටයි කරේ. මේ මිනිස්යාගේ කම්මැලිකම හින්දම කම්මැලි පුංචිරාල කියලා නමකුත් පටබැඳිලයි තිබ්බේ. අනේ අම්මපා, මේ වගේ කම්මැලි මිනිහෙක් දවල් වෙනකම් මේ මිනිහා නිදිනේ. මේ මිනිස්සෝ නැගිටලා ගිහින් කීයක් හරි හොයාගෙන එනවා. අද හවසට විතරයි හාල් තියෙන්නේ. ඔහොම හිටියොත් හෙට උදේ ඉඳන් බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. මොකද හාමිනේ, මේ උදේ පාන්දරම බෙරිහන් දෙන්නේ. උදේ පාන්දර? හොඳ උදේ පාන්දර. දැන් 11ක් පහු වෙලා තියෙන්නේ මිනිස්සු. අනේ අම්මපා, මාත් බැඳගත්තනේ මේ වගේ කම්මැලි මිනිහෙක්. මේකනම් මගේ කරුමේ අම්මපා. අර අල්ලපු ගෙදර සේතන් දිහා බලලවත් හැදෙනවකෝ. එවුන් දැ ඊයේ හැන්දෑවේ දර කපන් ඇවිත් ආන් අද උදේම දර ටික විකුණලත් ඇවිල්ලා. ඒකට ඔහෙ කොයි වෙලේ බැලුවත් නිදි. ඉතින් කොහොමද මිනිස්සු අපිට හරියන්නේ? අපිට එහා ගෙදර උන් දිහා බලලා හූල්ල හූල්ල තමයි ඉඳ වෙන්නේ. දැන්වත් මේ උයල තියෙන දෙයක් කාලා ගිහින් කීයක් හරි හොයාගෙන එනවා. දැන් ඉතින් කැලේට බඩ කපන්කෝ දර කපන්ට. මොන ජීවිතයක්ද අප්පා මේක? ෂීක් විතරයි. තව මොනවද ඔතන කුටුකුටු ගා ඉන්නේ? ඉතින් ඉක්මනට ගිහින් දර ටිකක් කපාගෙන එනවා. හා හා, කෑ ගහන්න නැතුව ඉන්න මේ යනවා. අනේ අම්මපා, ජීවත් වෙන්න කියලා මිනිස්සු මොකට මෙච්චර දුක් මහන්සි වෙනවද මන්දා? වැඩක් පොලක් නොකර නිකං ඉඳලා කන්ට බොන්ට හම්බ වෙනවා නම් කොච්චර දෙයක්ද අම්මපා? එහෙම වුණා නම් මාත් අද සැප නින්දක් දාගෙන ඉන්නවනේ. දුප්පතාටකෝ සැප ලෝකේ, හයියෝ දුප්පතාට නෑ සැප ලෝකේ. 33 කෝටියක් දෙවියන් වහන්සේලා වැඩ ඉන්න එකේ එකම එක දෙවියන් වහන්සේ කෙනෙක්වත් මන්දිහා බලලා වැඩක් පොලක් නොකර නිකම්ම නිකං ගෙදෙට්ට කෑම බීම ටික ලැපෙන විදිහේ ක්‍රමයක් මේ මට සලසලා දීලා මට හොඳ කල දසාවක් ලබා දෙන්න දෙවියන් වහන්ස. මේ තියෙන්නේ දිරාපු හොඳ ගහ. මේක කපන්ටත් ලේසි එකේ. මේ ගහ කපා ගන්න ඕනේ. මේ මොකද මේක පාරම දුමක් දාන්නේ? මේ පුංචිරාල නේද? ඔහේ කවුද ඔය? ඔහේ මොකද මේ කැලේට වෙලා කරන්නේ? මම තමයි මේ ගහේ ඉන්න පූතයා. තමුන්ට මේ ගහ කපන්න තියා ගහට අතක්වත් තියන්න බෑ. තමු වෙන ගහක් කපා ගන්නවා. භූතේ කිව්වා? හපොයි දෙයියනේ. අනේ භූතයෝ, දැන් හැන්දවෙන්ටත් ළඟයි නොවැ. මං අද දර කපන් ගියේ නැත්තං හාමිනේගෙන් මට හොඳටෝම බැනුන් අහන්ට වෙයි. මං මේ ලේසියෙන් කපන්ට පුළුවන් ගහ කපාගෙන යන්නම්. ඔහේ වෙන ගහකට යන්ට පින් අයිති වෙයි භූතයෝ. මේ පුංචිරාල, මං තමුන්ට එකපාරක් කීවනේ ඔහේට මේ ගහ කපන්ට බෑ, කපන්ට තහනම්. අනේ භූතයෝ, අනික් ගස් කපන්ට තව වරුවක්වත් යනවනොවැ. ඊට කලින් දර කපන් ගියේ නැත්තං හාමිනේ මගේ බෙල්ල කපයි. අනේ මගේ දුක ගැන හිතලා බලලා ඔහේ ඔය ගහ කපන්ට අවසර දෙන්නකෝ. මේ පුංචිරාල, මං තමුන්ට එකපාරක් කීවනේ ඔහේට මේ ගහ කපන්ට බෑ, කපන්ට තහනම්. අනේ භූතයෝ, අනික් ගස් කපන්ට තව වරුවක්වත් යනවනොවැ.
ඊට කලින් දර කපන් ගියේ නැත්තම් හාමිනේ මගේ බෙල්ල කපයි. අනේ මගේ දුක ගැන හිතලා බලලා ඔහේ ඔය ගහ කපන්ට අවසර දෙන්නකෝ. මේ පුංචිරාල මං කියන දේ තමුන්ට තේරෙන්නේ නැද්ද? මේ ගහ කපන්ට දෙන්න බෑ. උහෙට ඕනම නම් මං තමුන්ට වරයක් දෙන්නම්. උහෙට පුළුවන් ඕන නම් මගෙන් දර ඉල්ලන්නට. මං තමුන්ට දරමවලා දෙන්නම්. ඈ මේක නම් මට හොඳ අවස්ථාවක්. වරෙන් දර ඉල්ලුවොත් අදට විතරක් නිකන් ඉන්න පුළුවන්. හැමදාම වැඩක් පොලක් නොකර නිකන් ඉන්න නම් හැමදාම ගෙදෙට්ට කෑම බීම ටික ගෙනල්ලා දෙන්න පුළුවන්ද කියලා අහන්න ඕනේ. මේ පුතයෝ ඔහෙට පුළුවන්ද හැමදාම තුන් වේලටම අපේ ගෙදෙට්ට කෑම බීම අරන් එන්න ඔය වරෙන්? හාපොයි පුංචිරාල, ඕක මට සුළු දෙයක්. එහෙනම් අපේ ගෙදර හාමිනේටයි මටයි තුන් වේලටම හැමදාම කෑම අරන් එන්න. හැබැයි එක කොන්දේසියක් උඩ. ඈ ඒ පාර මොකද්ද? හොඳට අහගන්න පුංචිරාල, මම මේ දෙන වරය ක්‍රියාත්මක වෙන්නේ වෙන කෙනෙක් මේ ගැන දැනගන්නකම් විතරයි. තමුන් මේ ගැන වෙන කාටවත්ම කීවොත් ඒ වෙලාවෙම මේ වරය අහෝසි වෙනවා. පසුව තමුන්ට ලොකු කරදරවලට මුහුණ පාන්නත් සිද්ධ වෙනවා. අනේ බූතරාලේ, මට වැඩක් පොලක් නොකර කන්ට බොන්ට ලැබෙනවා නම් මම් මොකටද ඕක එක එකනාට කිය කියා යන්නේ? බූතරාලේ මං ඉල්ලපු වරය දෙන්නකෝ, මං බලා ගන්නම් ඉතුරු ටික. පුංචිරාල මේ ගැන කාටවත්ම නොකියන තාක්කල් පුංචිරාලට මං කෑම මවලා දෙන්නම්කෝ. පුංචිරාල හෙට උදේම කෑම මේසෙ බලන්ටකෝ. තුන් වේලටම හරියන්ට කෑම ටික එතන මවලා තියෙයි. හොඳයි හොඳයි, එහෙනම් මං ගිහින් එන්නම් කොබුතරාලේ. දෙන දෙයියෝ ගෙදෙට්ටම ගෙනත් දෙනවා කියලා කිව්වට කවුද බොලේ හිතුවේ මෙහෙම ගෙනත් දෙයි කියලා? පොඩ්ඩක් වැරදුනා, දෙයියෙක් නෙමේ නෙබූතෙක් නෙගෙනත් දෙන්නේ. කවුරු ගෙනත් දුන්නත් කමක් නෑ, දැන් ගෙදෙට්ට වෙලා වැඩක් පොලක් නොකර හොඳට කාලා බීලා සැපේ නිදාගන්න පුළුවන්. දැන් හාමිනේට බය වෙන්න ඕනේ, ගැම්මෙන් ගෙදර යන්න ඕනේ. එකොඩත් මෙගොඩත් කම්යා කරලා පාලම සාදා බලා හිඳින්නේ ඔබ මා පෙත්. ඈ මනුස්සයෝ, මොකද මේ හිස් ඇති? උයන්ට පිහන්ට මොකවත් තරංගාවේ නැද්ද? ඔහේ කම්මැලිකමට දර කපන්න යන්නතුව ගම වටේ රෝන්ද ගහලා වනේද? අනේ මේ හාමිනේ, ඉස්සලා තමුන්ගේ අඬ වැඩියාව නවත්ත ගන්නවකෝ. අදට ඔය තියෙන දෙයක් උයලා ගන්නවා. හෙට උදේ ඉඳන් තමුන්ට ආය බත්තම්බන්ට මහන්සි වෙන්න ඕනේ. මං හෙට ඉඳලා තමුන්ට රාජභෝජන ගෙනත් දෙන්නේ, රාජභෝජන. තමුන් හෙට උදේ බලා ගන්නවා මෙන්න මේ පුංචිරාල කියන්නේ කවුද කියලා. පුංචිරාල නෙමේ, තව කෑල්ලක් එනවනේ ඉස්සරහට. ගම්මු කියන්නේ කම්මැලි පුංචිරාල කියලා. මේ මිනිස්සයෝ අදවත් උදේම නැගිටලා කීයක්වත් හොයාගෙන එනවා. අද උයන්ට මොනවත් නැති නිසා මං උදේට මොනවත් తీවේ නැහැ. කුස්සිය පැත්තේම එනව නෙවෙයි බඩගිනි කියාගෙන කම්මැලියා. අනේ හාමිනේ, බොරුවට බෙරිහන් දෙන්න නැතුව කෑම මේසෙ පොඩ්ඩක් තියා බලනවකෝ. එතන ඇති තුන් වේලටම කෑම, රාජභෝජන. අනේ මිනිහෝ, විකාර කියවන්න නැතුව කීයක් හරි හොයාගෙන එනවා. මාත් එන්නම් දර කපන්න උදව් වෙන්න. වැඩක් පොලක් නොකර අපිට කන්න බොන්න ලැබෙන්න ඔහේ හිතුවද මෙතන හතර මහ නිදානේ පහළ වෙලා තියෙනවා කියලා. කෝකටත් බලමු මේ මිනිහා කියන්නේ ඇත්තක්ද කියලා. අනේ පුංචියෝ, කාමරේ මේසේ රාජ භෝජන වලින් පිරීලා. අනේ කොහෙන්ද කෑම ගෙනාවේ?
ඔහෙට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නැහනේ. ඔහේ අය බත්තම්බන්ට මහන්සි වෙන්න ඕනේ නැහැ. හැමදාම මේ විදිහට කෑම ලැබෙයි. තමුන්ට තියෙන්නේ කාලා බීලා සැපේ ඉන්න. එච්චරයි. මෙතනින් එහාට ආය මගේ මොකුත් අහන්න එපා. ඉතින් හැමදාම පුංචිරාලගේ කෑම මේසේ කෑම වලින් පිරෙන්න පටන් ගත්තා. පුංචිරාලයි හාමිනේ හොඳට කාලා බීලා සතුටින් ජීවත් වුණා. නිකන් කෑම ලැබෙන නිසා හාමිනෙත් මේ ගැන පුංචිරාලගෙන් අහන්න ගියේ නැහැ. ආ පුංචිරාලේ, ඔහෙ දැන් දර කපන්ට කැලේට නෑ නේද? ඒ වුණාට ඔහෙ සැපට ඉන්නවනේ. මොකද ඔහෙට හතර මහා නිදානෙවත් පහල වුණාද? මම මේ හේනක් කොටන්ට පටන් ගත්තනේ. අපිට ඒකෙන් කන්ට බොන්ට යහමින් ලැබෙනවා. ඉතින් ආයෙ මොකටද දර කපන්ට වෙහෙසෙන්නේ? ඇතියන්තං කම්මැලි නැතුව අතප්පයක් හොල්ලලා වැඩක් කරන්න හිතුණා. ඈ මං එහෙනම් ගිහින් එන්නම්කෝ. පුංචිරාල මේ කෑම ලැබෙන විදිය රහසක් විදිහට තියාගත්තා. ඒ හාමිනේට මේ ගැන දැනගන්න ලොකු උවමනාවක් තිබ්බා. හාමිනේ කීප වතාවක්ම පුංචිරාලගෙන් මේ ගැන අහන්නත් පටන් ගත්තා. වෙනදාට රණ්ඩු කරන හාමිනේ දැන් ආදරෙන් පුංචිරාලට සලකන නිසාම ඒක නැති කරගන්න පුංචිරාල අකමැති වුණා. පුංචිරාල මේ වරය ගැන හාමිනේට විතරක් කිව්වට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා හිතුවා. අනේ පුංචියෝ, අදවත් කියන්ටකෝ, කොහෙන්ද මේ කෑම එන්නේ කියලා? මං ඔහෙගේ හාමිනේනේ. ඔහෙට මට කියන්න බැරි දෙයක් තියෙනවය. ඕක මට කීවා කියලා මොනවා වෙනවද? මං මේක න ඔහෙට කියන්නම්. හැබැයි මේක න කාටවත්ම කියනවා හැම නෙවෙයි. රහසක් විදිහට තියාගන්න ඕනේ. නැත්තම් මේ ඔක්කොම අපිට නැති වෙලා යයි. අනේ, මෙච්චර දෙයක් ලැබුණේකේ ඔහෙ තව මොනවා හරි භූතයගේ නිල්ල ගන්න තිබ්බනේ. අනේ අම්මා, පාසල්ලි වැස්සක් වැස්සත් තමුසෙට ඒත් ඒක මදිනේ. ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙනවා ගෑණී. අනේ පුංචිරාලේ, මෙහෙට පොඩ්ඩක් එන්ටකෝ. අනේ හොපුයි, මේ බලන්ටකෝ වෙලා තියෙන දේ. මොකද මොකද ඔය බෙරිහන් දෙන්නේ? හයි ඕ බගේ බෝඩකම. හායේ ඉතින් උදේට දරක පන්ට කැලේට බඩකාපංකො. හාමිනේ ඔහෙත් ඉතින් හෙට ඉඳන් ආය බත්තම් බන්ට ලෑත්තිවෙන්ට. කම්මැලි පුංචිරාලයා ආය දර කපන්ට කැලේට එනවා. ඔයාලත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න.